ඒ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් සබ්ජෙක්ට් එකේ ක්වෙස්චන් සෙට් සීරීස් එක ක්වෙස්චන් සෙට් 43 එක තමයි මේ තියෙන්නේ. ඒතර මේක සිනාරියෝ එක තමයි මේක. ඒතර මෙතන අපි කියලා තිනවා සොෆ්ට්වෙයාර් කම්පැනි එක ඉන්ජිනියර්ස්ලා 5 දෙනෙක් ඉන්නාලු. අපිට හිතන්න කියලා තිනවා එකෙන් ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් අපි කියලා. එතකොට ඒ කම්පැනි එකෙන් හදපු සොෆ්ට්වෙයාර් එක ඩේටාබේස් එක බලන වෙලදී අපිට බාරලා දීලා තිනවා. ඒ ඩේටාබේස් එකෙන් ටේබල් දෙකක් මේ විදිහට අපිට දීලා තිනවා. මේ ටේබල් දෙක භාවිතයෙන් අපිට අහලා තියෙන ක්වෙස්චන්ස් වලට ආන්සර්ස් දෙන්න තමයි තියෙන්නේ. අපි බලමු පළවෙනි ක්වෙස්චන් එක. ඒතර පළවෙනි ක්වෙස්චන් එක කියලා තියෙනවා චොක් ෂොප් කියන බිස්කට් එක ප්‍රොඩක්ට් ටේබල් එකෙන් හොයන්න අදාළ රිලේෂන් ඇල්ජිබ්‍රා ක්වරි එක ලියන්න කියලා. ඒතර මේ තියෙන එකට අදාළ ක්වරි එක මේකට අපි සිලෙක්ෂන් ඔපරේටර් එක තමයි යූස් කරන්නේ. එහෙනම් අපි කන්ඩිෂන් එක දෙනවා ප්‍රොඩක්ට් නේම් එක චොක් ෂොප් කියලා. ඊට පස්සේ අපේ ටේබල් එක දෙනවා ප්‍රොඩක්ට් කියලා. ඊට පස්සේ දෙවෙනි ක්වෙස්චන් එක තමයි මේ තියෙන්නේ. මේකදී අපිට කියලා තියෙනවා සර්ච් කරන්න කියලා ප්‍රොඩක්ට් ඩීටේල්ස් වලින් බ්‍රෑන්ඩ් නේම් එක හවායි කුකීස් කියන ප්‍රොඩක්ට් එක, ඒ වගේම බ්‍රෑන්ඩ් එක මංචි කියන එක. ඊට ඒකට අදාළ රිලේෂනල් ඇල්ජිබ්‍රා ක්වරි එක දාන්න තමයි තියෙන්නේ. මේකදී අපිට කියලා තියෙනවා බ්‍රෑන්ඩ් ID එක 2 කියලා ගන්න කියලා. එතකොට මුලින්ම අපි සිලෙක්ෂන් එක ඔපරේටර් එක යූස් කරලා අපේ කන්ඩිෂන් එක දෙනවා. මේ විදිහට ප්‍රොඩක්ට් නේම් එක හවායි කුකීස් කියලා, ඊට පස්සේ and keyword එකත් එක්ක brand ID එක 2 කියලා. ඊට පස්සේ අපි ටේබල් එක මේ විදිහට ප්‍රොඩක්ට් කියලා දෙනවා. එතකොට තුන්වෙනි ක්වෙස්චන් එකෙන් අපිට කියන්නේ අපේ ටීම් එකේ ඉන්න ඩිසයින් මෙම්බර්ස්ලා SQL queries ලියලා තිනවා. ඒක ඒවට අදාළ රිලේෂනල් ඇල්ජිබ්‍රා ක්වරි ටික ක්‍රියේට් කරන්න කියලා තමයි තියෙන්නේ. ඒතර මුලින්ම අපිට කියලා තියෙනවා සිලෙක්ට් ප්‍රොඩක්ට් නේම් ෆ්‍රොම් ප්‍රොඩක්ට් කියලා. ඒකට අදාළ රිලේෂනල් ඇල්ජිබ්‍රා ක්වරි එක තමයි මේ තියෙන්නේ. මේකදී අපිට කොලම් නේම් එකක් ගන්න තියෙන හින්දා අපි ප්‍රොජෙක්ෂන් කියන එක තමයි ඔපරේටර් එක තමයි යූස් කරන්නේ. ඒතකොට ප්‍රොජෙක්ෂන් ඔපරේටර් එකත් එක්ක අපේ කොලම් නේම් එක ප්‍රොඩක්ට් නේම් අපිට ගන්න තියෙන්නේ ප්‍රොඩක්ට් ටේබල් එකෙන්. එතකොට අපිට දෙවෙනියට තියලා තියෙනවා සිලෙක්ට් ප්‍රොඩක්ට් නේම් ෆ්‍රොම් ප්‍රොඩක්ට් where brand ID assign to කියලා. එතකොට මේකෙදී අපිට අපි මුලින්ම ප්‍රොඩක්ට් නේම් කියන කොලම් එක අරගෙනමු. ඒකට අපි ප්‍රොජෙක්ෂන් ඔපරේටර් එකත් එක්ක මේදර ප්‍රොඩක්ට් නේම් කියලා අරගෙන බ්‍රැකට්ස් ඇතුලේ අපේ කන්ඩිෂන් එක දෙනවා. ඒකට අපි සිලෙක්ෂන් ඔපරේටර් යූස් කරනවා. ඊට පස්සේ කන්ඩිෂන් එක බ්‍රෑන්ඩ් ID එක දීලා assign 2 කියලා අපේ ටේබල් එක දෙනවා ප්‍රොඩක්ට් කියලා. එතකොට මේ තමයි අපේ question set 43 එකට answers හදාගත්තේ. මේ විදිහට question set 44 එකත් එක්ක හම්බෙමු.